මේ වන විට මුළු ලෝම කතා වෙන ඊශ්‍රායෙල් ගුවන් ආරක්ෂණ පද්ධතිය අයින්ඩෝ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෙම පද්ධතිය මූලික වශයෙන්ම ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. එහි පළමුවෙන්ම වන්නේ නිරීක්ෂණ උපාංගයයි. මේ ආරක්ෂණ පද්ධතියේ වඩාත් වැදගත්ම කොටසක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. එහිදී රේඩාර් යොදා ගනිමින් සතුරන් එල්ල කරන ප්‍රහාර නිවැරදිව හඳුනා ගන්න හැකියාව තියෙනවා. එමගින් සතුරන් එල්ල කරන රොකට් ප්‍රහාරයේ ගමන් මාර්ගය සහ එහි ඉලක්කය හඳුනා ගන්න හැකියාව තිබෙනවා. දෙවැන්න වන්නේ ජංගම පාලක මැදිරියයි. මෙමගින් සිදු කරන්නේ ඉහත කියපු රේඩාර් පද්ධතියෙන් ලබාගත් තොරතුරු පද්ධතිය පාලනය කරන්නන්ට ලබා දීමයි. එහිදී ස්වයංක්‍රීයව ප්‍රහාර එල්ල කිරීම සිදු වෙනවා. මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ සමාජිකයන් සිටින අතර අවශ්‍ය ඕනෑම මොහොතක මෙම ස්වයංක්‍රීය පහර දීම පාලනය කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවා. තුන්වැන්න වන්නේ ප්‍රහාරක ඒකකයයි. රේඩාර් පද්ධතියෙන් දෙන දත්ත මත පාලක මැදිරියෙන් ලබා දෙන තොරතුරු සහ උපදෙස් අනුව සතුරු ප්‍රහාර නිෂ්ක්‍රීය කරන්නේ මෙමගිනුයි. මේ පද්ධති තුනම එකට එක්වීමෙනුයි මේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. මේ රේඩාර් පද්ධතිය නිපදවලා තියෙන්නේ ඊශ්‍රායල් අවි නිෂ්පාදන සමාගමක් වන එල්ටා විසින්. අයන්ඩෝම් හි පාලන පද්ධතිය ඊශ්‍රායල් මෘදුකාංග සමාගමක් වන එම්ප්‍රෙස්ට් සිස්ටම්ස් විසින් නිපදවා තියෙනවා. මෙම රේඩාර් පද්ධතිය මගින් ගුවන් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දියුණු කැමරා පද්ධතියකින්ද මෙය සමන්විතයි. මෙමගින් කිලෝමීටර් 70ක ප්‍රදේශය තුලදී එල්ලවන සතුරු ප්‍රහාරයක් හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ඒකට හේතුව රියල් ටයිම් ඉමේජ් ජෙනරේෂන්, ස්කයි ස්කෑන් ඇන්ඩ් zooming කියන පාසුකම් මේ කැමරා පද්ධතියේ තියෙන හින්දා. අයන්ඩෝම් ආරක්ෂණ පද්ධතිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගන්නේ ටැමිර් නබ් මිසයිලයි. ඒවා ඉතා පහසුවෙන් ඕනෑම දිශාවකට යොමු කිරීමට හැකි වෙන ලෙස සැකසී තිබෙනවා. අයන්ඩෝම් ආරක්ෂණ පද්ධතියේ තවත් විශේෂත්වයක් වන්නේ යම් සතුරු රොකට් ප්‍රහාරයක් ඉලක්ක කරගත් පසු එහි ගමන් මාර්ග සම්පූර්ණයෙන් නිරීක්ෂණය කිරීමට හැකිවීමයි. ඒ අනුව රේඩාර් මගින් ලබා දෙන දත්ත ඔස්සේ රොකට්ටුව පතිත වන ස්ථානය කල්තියාම හඳුනා ගැනීමට හැකියාවද ලැබෙනවා. එහිදී සතුරු රොකට් ප්‍රහාරයෙන් තර්ජනයක් සිදුවෙනවා නම්, එසේත් නැත්නම් කිසිවෙකුට හානියක් සිදුවෙනවා නම් ප්‍රතිප්‍රහාරක මිසයිල නිකුත් වීමේ සංඥාවක් නිකුත් කරනවා. එමගින් සතුරු රොකට්ටුව පතිත වීමට පෙර ගුවනේදීම විනාශ කිරීම සිදු කරනවා. එහෙත් රොකට්ටුව හානියක් සිදු නොවන හිස් භූමියකට පතිත වෙනවා නම් එවිට ප්‍රතිප්‍රහාර මිසයිල එල්ලවීමක් සිදුවන්නේ නැහැ. www.headlinenews.lk බලමු ඉදිරියට.